විභාගවාරු බෙදා දැක්වීම. එක උද්දේශවාරු සැකවින් දැක්වීම. ඒයි ධර්මය වෙත රැගෙනයාම් දහස හෙවත් හාරයෝ මනවාද. එක දේශනා කිරීම හෙවත් දේශනා හාරයයි දෙක එම දෙසුම් විමසීම හෙවත් විචය හාරයයි තුන එහි කරුණු ගලපා බැලීම හෙවත් යුක්තිහාරයයි හතර එම දෙසුම්වලට ආසන්න කරුණු සෙවීම හෙවත් පදත්තාන හාරයයි පහ එහි ලක්ෂණ බැලීම හෙවත් ලක්කන හාරයයි හය එම දෙසුම් සියු අයුරුකින් බෙදා දැක්වීම හෙවත් චතුබූහාරයයි හත කුසල් අකුසල් පිළිබඳව නැවත හැරී විමසීම හෙවත් වට්ට හාරයයි අට කරුණු විග්‍රහකොට දැක්වීම හෙවත් විභක්ති හාරයයි. නවය කුසලා කුසලයන්ට ප්‍රතිවිරුද්ධදය සෙවීම හෙවත් පරිවර්තන හාරයයි. දහාය සමාන අරුත් ඇති වචන දැක්වීම හෙවත් වේවචන හාරයයි. එක කොළ හා පැනවීම් විග්‍රාකිරීම හෙවත් ප්ඥත්ති හාරයයි. දොළහා අර්ථ අවබෝධිට බැසගැනීමහෙවත් ඕතරණ හාරයයි. දහතුන අරුත් පිරිසුදු කර බැලීමහෙවත් සෝධන හාරයයි. දාහතර සූත්‍රයන්ගේ අරුත් දරාගැනීම හෙවත්. අදිිට්ඨාන හාරයයි. පහළව කුසල් අකුසල්වට අනුබල දෙන කරුණු සෙවීමවත් පරික්කාර හාරයයි. දාසය. ධර්මයන්ගේ අරුත් උඩට මතු කිරීම හෙවත් සමාරෝපණ හාරයයි යන මේ දහසේ. ඉහත පදයෙන් පැවසූදය ගාතාවෙන් කීමහෙවත් අනුගීතය. එක දේශනාය විචයය, යුක්තය, පදත්්තාානය ලක්කනය චතු්බවහය, ආවට්ටය විභක්තිය පරිවර්තනය. දෙක වේවචනය ප්‍රඥප්තිය ඕතරණය සෝධනය අධික්ඨානය පරික්කාරය සමාරෝපණය යන දහසයි. තුන මෙසේ වධාරණ අද ධර්මය වෙත රැගෙනයම් දහසය අර්ථ වසයෙන් සංකීම නැත මේ ධර්මය වෙත රැගෙනයාම් දහසය පිළිබඳ විස්තර ක්‍රමය ණය විභාගෙන් සිදවෙයි. සිඇති ක්‍රම එවත් නය පස මොනවාද නන්දියාවට්ට යනු එක්ක්‍රමයකි තිපුක්කල යනු තවක්‍රමයකි සිහිය වික්කීලිත යනු තවත් ක්‍රමයකි දිසා ලෝචන යනු තවත් ක්‍රමයකි අංකුස යනුු තවත් ක්‍රමයකි පදයෙන් පැවසූදේ ගාතාවෙන් කීමහෙවත් අනුගීතිය එක නන්දියාාවට්ට ක්‍රමය පළමු ඇන්නයි දෙවන්න ත්‍රිපක් කල ක්‍රමයයි. තුන් වැනි ක්‍රමය සීය විකීලිතයයි දෙක සිව්වැනි උතුම් ක්‍රමේයට දිසාලෝචිනයයි කීහ. පස්වැනි ක්‍රමය අංකුස නම් වෙයි මෙසෙ සියලු ක්‍රම පස දන්නා ලදි. එහි මුල පද දහාට මොනවාද කුසල් පද නවයකි අකුසල් පද නවයකි. ඒ අකුසල් පද යනු මොනවාද. එක තෘෂනාවය දෙක අවිද්‍යාවය තුන ලෝභය හතර දවේශය පහ මෝහය හය සුභසං්ඥාවය හත සැපසං්ඥාවය අට නිත්‍ය ස්ඥාවය, නවය ආත්ම සංඥාවය. මේ පද නවේ අකුසල්්‍ය. යම් පද නවේක අකුසල පක්ෂයට අයත් සියල්ලෙහි එකතුවීමක්, එකට එක්වීමක් ඇදද මේ ඒ පදනවයයි. ඒ කුසල් පද නවේ අනු මොනවාද එක සමත භාවනාවය දෙක විදර්ශනා භාවනාවය, තුන්න අලෝභය, හතර අදවේශය, පහ අමෝහය හය අසුභ සං්ඥාවය, හත දුක්ක සං්ඥාවය, අට අනිත්‍ය සංඥාවය, නවය අනාත්ම සංඥාවය මේ පදනවේ කුසල්ය යම් පද නවයක කුසල පක්ෂයට අයත් සියල්ලේ එකතුවීමක් එකට එක්වීමක් ඇදද මේ ඒ පදනවයයි. එහි මේ ගාථාවන්ගෙන් නම් දැක්වීමහෙවත් උද්ධානයයි එක තන්හාාවත් අවිද්‍යාවත් ලෝභයක් දවේශයක්ත් මෝහයත් විපල්ලා සහතරත් යන පදනවේ කෙලෙස්සල පදනම හෙවත් භූමියයි. දෙක සාමත්‍යයත් විදර්ශනාවත් අලෝභය අදවේශය අමෝ යන කුසල්මුල් තුනත් සතර සතිපට්තානත් යන මේ පදනවය සද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ පදනම හෙවත් භූමියයි. තුන පදනවයකින් කුසල පක්ෂයට අයත් ධර්මයන්ද, පදනවයකින් අකුෂල පක්ෂට අයත් ධර්මයන්ද. යොදනු ලබේ මේවා වනාහි දහ අටක්වන මූල පාදයෝය